ජයගමු ශ්‍රී ලංකා ජූලි 12-13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. අද සිට ඉදිරි දින කීපය තුළ මේ පවතින වැසි තත්ත්වය අපි සුළු වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. බස්නාහිර, සබරගම සහ වයඹ පළාත්වලත්, ඒ වගේම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වල විටින් විට වැසි ඇති වේවි. මේ අතරින් අපි ගත්තොත් බස්නාහිර සහ සබරගම පළාත්වලත්, ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50 දක්වා වගේ තරමක තද වැසි ඇති වේවි කියලා අපි අපේක්ෂා කරනවා. ඌව පළාතෙත්, මඩකලපුව සහ අම්පාරන් දිස්ත්‍රික්වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ විකුරුම් සහිත වැසි වර්ධනය වේවි. ඒ වගේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගලන් දිස්ත්‍රික්වලත් මේ පවතින තරමක තද සුළං පැයට කිලෝමීටර 40-50ක් වගේ මෙම සුළං තත්ත්වය තව ඉදිරි දින කීපය තුළත් අපි ඇති වේවි කියලා බලාපොරොත්තු වෙනවා. දිනකට මුහුදේ කාල ගුණය සැලකුවාම පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා මාතර දක්වා වරලට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ විගුරුම් සහිත වැසි ඇති වේවි. සෙසු මුහුදු ප්‍රදේශවල අපි එතරම් වැසි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම තුලං හමන්නේ නිරිත දිශාවෙන් සිට බස්නාහිර දිශාවට බරව වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 25-35ක් අතර වගේ වේවි. නමුත් ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරය, මන්නාර මහරා, පුත්තලම දක්වාත්, ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. එම අවස්ථාවල විටින් විට එම මුහුදු ප්‍රදේශ රළු වේවි.